ආයුබෝවන් තෙරුවන් සරණයි. කන්ද පිරිතෙහි අර්ථ දැනගමු. වචනාර්ථ විවරණයක් අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ. අපි බලමු කන්ද පිරිතේ අර්ථ මොනවද කියලා. ඒවං මේ සුතන් මා විසින් මෙසේ අසන ලදී. ඒවං මෙසේ මේ මා විසින් සුතන් අසන ලදී. ඒකං සමයන් භගවා සාවත්‍යන් විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමි. ඒකං සමයන් එක කාලයක භගවා භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාවත්‍යන් විහරති සැවැත්නුවර වාසය කරන සේක. සාවත්‍යන් විහරති සැවැත්නුවර වාසය කරන සේක. ජේතවනේ ආරාමේ අනාථපිණ්ඩිකස්ස ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ අනාථපිණ්ඩිකස්ස අනේ පිඩු සිටුවරයා විසින් පෝචා කරන ලද ජේතවනේ ආරාමේ ජේතවනාරාමේහි අනේ පිඩු සිටුතුමා විසින් පෝචා කරන ලද එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේ පිඩු සිටුතුමා විසින් පූජා කරන ලද ජේතවනාරාමේහි වැඩ සිටින සේක. ඒකං සමයන් භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ. තේන කෝපන සමයේන සාවත්තියං අඤ්ඤතරෝ භික්ඛු අහිනා දට්ටෝ කාල කතෝ හෝති. තේන කොහොපන සමයේන එසමයෙහි ඒ කාලයේදී තේන කොහොපන සමයේන ඒ කාලයේහි වනාහි ඒ කාලයේදී සාවත්තියං අඤ්ඤතරෝ භික්ඛු සාවත්තියන් සැවැත් නුවර වාසී සැවතෙහි වාසය කරන ලද අඤ්ඤතරෝ භික්ඛු අඤ්ඤතරෝ එක්තරා භික්ඛු භික්ෂූන් වහන්සේ නමක් අහිනා දට්ටෝ අහිනා සර්පේකු විසින් දට්ටෝ දෂ්ට කරන ලද්දේ දෂ්ට කරලා කාල කතෝ හෝති කලුරිය කලේ වේ කලුරිය කලේය. තේන කෝපන සමයේන ඒ කාලයේ සාවත්තියන් සාවත්තිවාසී අඤ්ඤතරෝ භික්ඛු එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අහිනා දට්ටෝ සර්පේකු දෂ්ට කර කාලකතෝ හෝති කලුරිය කලේය. අතකෝ සම්බහුලා බික්කෝ අත එකල්හි එවිට සම්බහුලා බික්කෝ බොහෝ භික්ෂුන් වහන්සේලා අත ඊට පස්සේ ඒ වෙලාවේ එකල්හි එවිට කියන අදහස සම්බහුලා බික්කෝ බොහෝ භික්ෂුන් වහන්සේලා සම්බහුලා බික්කෝ බොහෝ භික්ෂූන් වහන්සේලා යේන භගවා තේනුපසංකමින්සු මේ පාලි වාක්‍ය රටාවක් යේන භගවා තේනුපසංකමින්සු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට එළඹියේය. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිය තැනට පැමිණියා කියන එක පාලියේදී අපි මේ විදිහට ලියනවා යේන භගවා තේනුපසංකමින්සු කියලා. ඒකේ තේරුම අපි සිංහලෙන් කියන්නේ යේන භගවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද තේනුපසංකමින්සු එතැනට එළඹියේ කියන අදහස. සාමාන්‍ය සරල අදහස ලියන්නට වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ සමීපයට එළඹියේ කියන අදහස. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා උපසංකමිත්වා එළඹ පැමිණිලා පූර්වක් ක්‍රියාපදයක් උපසංකමිත්වා උපසංකමති එළඹෙයි උපසංකමිත්වා එළඹ කියන්නේ පූර්වක්‍රියා භගවන්තං භාග්‍යවතුන් වහන්සේට අභිවාදෙත්වා වැඳ ඒකත් පූර්වක්‍රියාවක් අවසාන ක්‍රියාවට කලින් කරපු ක්‍රියාවක් ඒකමන්තං නිසීදින්සු ඒකමන්තං එකත් පසක පැත්තකින් නිසීදින්සු වැඩ උන්නාහුය උපසංකමිත්වා එළඹ භගවන්තං භාග්‍යවතුන් වහන්සේට අභිවාදෙත්වා
මනාව වැඳ ඒකමන්තං එකත් පස්ව නිසීතිංසු හුන්නාහුය. ඒකමන්තන් නිසින්නා කොහොතේ බික්කුහු භගවන්තන් ඒ තද වෝචුන්. ඒකමන්තන් නිසින්නා කෝතේ බික්කුහු භගවන්තන් ඒ තද වෝචුන්. ඒකමන්තන් නිසින්නා එකත් පසක සිටිනු ලබන තේ බික්කු ඒ භික්‍ෂූහු භගවන්තම් භාග්‍යවතුන් වහන්සේට ඒ තද වෝචුන් ඒතං අවෝචුන් ඒ තද වෝචුන් කියල හැතෙනවා. ඒතං අවෝචුන් මෙය සැලකලාහුය. ඒතං මෙය අවෝචුන් සැලකලාහුය කීවාහුය. ඒකමන්තන් නිසින්නා එකත් පස සිටුන් ලබන්නා වූ තේබික්කු වර්තමාන කෘදන්ත නිසින්නා හිඳුනු ලබන කියන මේ බික්කු කියන එකටම ගැලපෙන විදිහට නිසින්නා බික්කු කියල හැදෙනව වර්තමාන කෘදන්ත පදයක්. නිසින්නා හිඳුනු ලබන කියන ක්‍රියාපදය නාමපදයක් විදිහට පරිවර්තනය කරගෙන තියෙනු. තේ බික්කු භගවන්තන් ඒ තද වෝචුන් භාග්‍යවතුන් වහන්සේට ඒතන් අවෝචුන් මේ සැලකලාහුය කීවාහුය. ඉද බන්තේ සාවත්්‍යයන් අන්‍යතරෝ බික්කුහු අහිනා දට්හෝ කාලකතෝති. ඉද බන්තේ මෙහි ස්වාමී භන්තේ ස්වාමීනි ඉද මෙහි සැවැත්නුවර සාවත්්‍යයන් අඤ්ඤතරෝ භික්ඛු එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අහිනා දට්ඨෝ සර්පේකු විසින් දෂ්ට කරන ලදුව දෂ්ට කරලා කාලකතෝති කලුරිය කලේ කියායි කලුරිය කලේ යයි. කාලකතෝ ඉති කාලකතෝති කලුරිය කලේ යයි යනුවෙන් ඉද බන්තේ මේ ඉද සාවත්්‍යයන් මේ සැවැත්නුවර භන්තේ ස්වාමීනි අඤ්ඤතරෝ භික්ඛු එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අහිනා දට්ටෝ කාලකතෝති කාලකතෝ ඉති කලුරිය කළේ යනුවේ. බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ සැවැත්නුවර එක්තරා භික්ෂූන් වහන්සේ නමක් සර්පයකු දෂ්ට කරලා කලුරිය කරලා තියෙනවා. නහ නූනසෝ භික්ඛවේ භික්ඛු චත්තාරි අහිරාජකුලානි මෙත්තේන චිත්තේන පරි. නහනූනසෝ භික්ඛවේ භික්ඛු චත්තාරි අහිරාජකුලානි මෙත්තේන චිත්තේන පරි. මහණෙනි, ඒ කලුරිය කළ මහණ තෙම මේ සිව් සර්පකුලයන්ට මෙත් සිත නොපැතිරවිය. නහනූනසෝ භික්ඛවේ භික්ඛු භික්ෂූනි ඒ භික්ඛවේ භික්ෂූනි සෝ භික්ඛු ඒ භික්ෂූන් වහන්සේ චත්තාරි අහිරාජ කුලානි සර්ප කුල හතරට මෙත්තේන චිත්තේන පරි නහනූන මෙත්තේන චිත්තේන පරි ඒකාන්තයෙන්ම මෛත්‍රී සිත පතුරුවලා නැහැ. භික්ෂූනි ඒ භික්ෂෝ භික්ඛු ඒ භික්ෂූන් වහන්සේ චත්තාරි අහිරාජ කුලානි සිව් සර්ප කුලයන්ට නහ මෙත්තේන චිත්තේන පරි මෛත්‍රී සිත පැතිරවීම නූන නහ ඒ කාන්තයෙන්ම නොකරන ලද්දේ කරලා නැහැ. මහණෙනි, මේ භික්ෂුන් වහන්සේ සර්පකුල හතරට මෛත්‍රිය කරලා නැහැ. ඒ කාන්තයෙන්ම මෛත්‍රී කරලා නැහැ. සච්චේහි සෝ භික්ඛවේ භික්ඛු ඉමානි චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරෙය්‍ය. සච්චේහි සෝ භික්ඛවේ භික්ඛු ඉමානි චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරෙය්‍ය. ඉඳින් මහණෙනි, ඒ භික්ෂුව මෙම සතර සර්ප කුලයන්ට මෙත්සිත පැතිරවිය යුතුයි. සච්චේහි සෝ භික්ඛවේ භික්ඛවේ සෝ භික්ඛු ඒ භික්ෂුව විසින් භික්ෂුව ඉමානි චත්තාරි මේ හතර අහිරාජ කුලානි සර්ප රාජ කුල හතරට මෙත්තේන චිත්තේන පරෙය්‍ය මෙත්සිත පැතිරවිය යුතුය. මෙත්තේන චිත්තේන පරෙය්‍ය මෙත්සිත පැතිරවිය යුතුය කියන අදහස්. සච්චේහි සෝ ඉඳින් සෝ භික්ඛු ඒ භික්ෂුව භික්ඛවේ භික්ෂූනි ඉමානි
මේ චත්තාරි අහිරාජ කුලානි සතර සර්පරාජ කුලවලට මෙත්තේන චිත්තේන මෛත්‍රී සහගත සිතින් මෛත්‍රී කළ යුතුය. නහි සෝ භික්ඛවේ භික්ඛූ කාලං කරේය. එසේනම් කියන කාද්‍යා හරෙන් ගණ්ඩ වෙනෝ වාක්‍ය ගැලපීමේදී වාක්‍ය සම්බන්ධවීම සඳහා සිංහලට පරිවර්තනය කරනකොට එවිදිහට අපට සිදු කරන්න වෙනවා. නහි සෝ භික්ඛවේ භික්ඛූ කාලං කරේය. සෝ භික්ඛූ භික්ඛවේ කාලං නහි කාලං කරේය. එහෙම කළා නම් සෝ භික්ඛවේ භික්ෂූනි සෝ භික්ඛූ ඒ භික්ෂූන් වහන්සේ නහි කාලං කරේය. කලුරිය නොකරන්නේ නහි නැත කලුරිය නොකරන්නේ කාලං කලුරිය කරේය කරයි නහි කාලං කරේය කලුරිය නොකරයි. කතමානි චත්තාරි අහිරාජ කුලානි. කතමානි චත්තාරි අහිරාජ කුලානි. ඒ සිව් රාජකුලයෝ කවරහුද? කතමානි චත්තාරි අහිරාජ කුලානි. කතමානි මොනවදේ? සර්පරාජ කුල. චත්තාරි අහිරාජ කුලානි. චත්තාරි හතර අහිරාජ අහිරාජ සර්පරාජ කුලානි කුල. මොනවද මේ සර්පරාජ කුල හතර? විරූපක්ඛං අහිරාජ කුලං. විරූපාක්ෂනම් සර්පරාජ කුලයකි. විරූපක්ඛං අහිරාජ කුලං. විරූපාක්ෂනම් සර්පරාජ කුලයක් කුලයකි. ඒරාපතං අහිරාජ කුලං. ඒරාපත නම් සර්පරාජ කුලය. චබ්භ්‍යාපුත්තං අහිරාජ කුලං. චබ්භ්‍යාපුත්ත නම් සර්පරාජ කුලය. කන්හා ගෝතමකන් අහිරාජ කුලන්. කන්හා ගෝතමක නම් සර්පරාජ කුලය. කතමානි චත්තාරි අහිරාජ කුලානි. ඒ සිව් රාජ සතරාකාර වූ සර්පරාජ කුල හතර මොනවාද? විරූපක්කං අහිරාජ කුලන්. විරූපාක්ෂ නම් සර්පරාජ කුලය. ඒරාපතං අහිරාජ කුලං. ඒරාපත නම් සර්පරාජ කුලේ. චබ්භ්‍යාපුත්තං අහිරාජ කුලං. චබ්භ්‍යාපුත්ත නම් සර්පරාජ කුලය. කන්හා ගෝතමකං අහිරාජ කුලං. නහනූනසෝ භික්ඛවේ භික්ඛූ ඉමානි චත්තාරි අහිරාජ කුලානි. මෙත්තේන චිත්තේන පහරි. භික්ඛවේ භික්ෂූනි, සෝ භික්ඛූ මේ භික්ෂූන් වහන්සේ ඒ මහණතෙම නූන ඒකාන්තයෙන් මේ සර්පරාජ කුලයන්ට මෙත්සිත් නොපැතිරවිය. භික්ෂූනි භික්ඛවේ භික්ෂූනි සෝ භික්ඛූ ඉමානි චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන නූන නහ පරි. සර්පරාජ කුලයන්ට මෙත් සිත පැතිරවිය. සච්චේහි සෝ භික්ඛවේ භික්ඛූ ඉමානි චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරෙය. ඉඳින් මහණෙනි, ඒ භික්ෂුව මේ සතර සර්පරාජ කුලයන්ට මෙත් සිත පැතිරවේ යුතුයි. නහි සෝ භික්ඛවේ භික්ඛූ අහිනා දට්ටෝ කාලං කරේය. නහි සෝ භික්ඛවේ භික්ඛූ අහිරාජ කුල අහිනා දට්ටෝ කාලං කරේය. එසේ වී නම් ඒ භික්ෂූන් වහන්සේ සර්පයෙකු දෂ්ට කර කලුරිය නොකරන්නේය. නහි සෝ භික්ඛවේ භික්ඛූ අහිනා දට්ටෝ කාලං කරේය. නැහැ, කලුරිය කරන්නේ නැහැ කියන අදහස දීම සඳහාත් තමයි මේ නහි කියන එක පාවිච්චි කරන්නට වෙන්නේ. නහි කාලං කරේය, කලුරිය නොකරන්නේය කියන අදහස. සෝ භික්ඛූ ඒ භික්ෂූන් වහන්සේ, භික්ඛවේ කියන්නේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරන පදය. භික්ඛවේ භික්ෂූනි කියන වචනේ අහිනා දට්ටෝ සර්පේකු දෂ්ට කර කියන අදහස. අනුජානාමි භික්ඛවේ ඉමානි චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරිතුන්. අනුජානාමි භික්ඛවේ අනුදනිනවා. බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. අනුජානාමි අනුමත කරමි
භික්කවේ අනුජානාමි. අනුමත කරමි. ඉමානි චත්තාරි යහි රාජකුලානි මේ සතරාකාර වූ සර්පරාජ කුලයන්ට මෙත්තේන චිත්තේන පරිතුන් මෛත්‍රී සහගත සිත පතුරුවන්නට. භික්කවේ භික්ෂූනි ඉමානි චත්තාරි යහි රාජකුලානි මේ සතරාකාර වූ සර්පකුල හතර සර්පරාජ කුලයන්ට මෙත්තේන චිත්තේන පරිතුන් මෛත්‍රී සහගත සිත් පතුරුවන්නට පරිතුන් තුමන්තක්‍රියා පරිතුන් තුමන්තක්‍රියාවල මෙත් සිත පතුරුවන්නට යන්නට ගච්චතුන් යන්නට කාතුන් කරන්නට එවිදිහට තුන් කියලාවොත් කරන්නට කන්නට බොන්නට මේ විදිහට අර්ථ ගන්න පුළුවන්. ඒ අනුව මෙත්තේන චිත්තේන මෛත්‍රී සහගත සිතින් පරිතුන් මෛත්‍රිය පතුරුවන්නට අනුජානාමි අනුදනිමි අනුමත කරමි. මහණෙනි මේ සර්පරාජ කුලයන්ට මෙත් සිත් පතුරුවන්නට අනුදනිමි. අත්තගුත්තියා තමහට ආවරණය පිණිස අත්තගුත්තියා තමාට ආවරණය පිණිස අත්ත රක්ඛාය තමහට ආරක්ෂා පිණිස තමන්ට ආරක්ෂාව පිණිස අත්ත පරිත්තා යාති හාත්පසින් තමාට රැකවරණය සඳහා. අත්තගුත්තියා තමන්ට ආවරණය පිණිස ගුත්තියා කියන්නේ ආවරණය. අත්ත රක්ඛාය තමාට ආරක්ෂාව සඳහා රැකවරණය සඳහා අත්ත පරිත්තා යාති තමාට හාත්පසින් ආරක්ෂාව සඳහා. ඉදමවෝච භගවා මෙය වදාල් භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉදං අවෝච භගවා ඉදං අවෝච භගවා මේය වදාළ භාග්‍යවතුන් වහන්සේ ඉදන් වත්වා මේ වදාරා ඉදන් වත්වා මේ වදාරා ඉදං අවෝච භගවා ඉදං වත්වා මේ වදාළ භාග්‍යවතුන් වහන්සේ මේ වදාරා සුගතෝ සුගතයන් වහන්සේ අතහපරං ඒතං අවෝච මෙය දේශනා කරන ලදි සත්තා ශාස්ත්‍රුන් වහන්සේ. සුගත වූ ශාස්ත්‍රුන් සුගතෝ සුගත වූ සත්තා ශාස්ත්‍රුන් වහන්සේ අතහපරම් ඒ තදවෝච අතපරං අතාපරං කියල හැදෙනවා. ඉන් අනතුරු ඊට පස්සේ ඒතං අවෝච මෙය වදාලසේක. සුගතෝ සත්තා අතාපරං ඒ තදවෝච අතපරං ඒතං අවෝච ඉන් පසු මෙය වදාලසේක. විරූපක්කේහි මේ මෙත්තං විරූපාක්ෂනම් නාග කුලයන් හා මාගේ මෛත්‍රිය වේවා. විරූපක්කේහි මේ මෙත්තං විරූපාක්ෂනම් නාග කුලයන් හා මාගේ නමස්කාරය වේවා. විරූපාක්ෂනම් සර්පරාජ කුලයට මාගේ මෛත්‍රිය වේවා. මෙත්තං ඒ රාපතේහි මේ මාගේ මෙත්තං මෛත්‍රිය ඒරාපතේහි ඒරාපතනම් සර්පරාජ කුලයට වේවා. මෙත්තං ඒරාපතේහි මේ ගාථාවන් තියෙන නිසා මේ විදිහට පද යෙදිලා තිනවා. මේ මෙත්තං ඒරාපතේහි ඒරාපතනම් රාජ කුලයේ කෙරෙහි වේවා. චබ්භ්‍යාපුත්තේහි මේ මෙත්තං චබ්භ්‍යාපුත්තේහි මගේ මෛත්‍රිය චබ්භ්‍යාපුත්තනම් සර්පරාජ කුලයට වේවා. මෙත්තං කන්හා ගෝතමකේහි ච කන්හා ගෝතමක නම් සර්පරාජ කුලයටද මෙත්තං මෛත්‍රිය වේවා. අපාදකේහි මේ මෙත්තං පා රහිත පා නැති න පා අපා පාද නැති අයටත් මේ මෙත්තං මගේ මෛත්‍රිය වේවා. මෙත්තං දිපාදකේහි මේ දෙපා ඇති සත්වයින් කෙරෙහි මගේ මෛත්‍රිය වේවා. චතුප්පදේහි මේ මෙත්තං සතරපා ඇති සතුන් කෙරෙහි මාගේ මෛත්‍රිය වේවා. මෙත්තං බහුප්පදේහි මේ බොහෝ පා ඇති අය කෙරෙහි මාගේ මෛත්‍රිය වේවා. මාමං අපාදකෝ හිංසි පා නැත්තා වූ සත්වයෙක් මා නොපෙළවා. මන් අපාදකෝ මා හිංසි මා කියන්නේ එපා නොවේවා කියන අදහස. මන් මට අපාදකෝ අපා ඇති සත්ව පා නැති සත්වෙක් මා හිංසා නොකරේවා.
මන් මට අපාදකෝ පානැති සත්වයෙක් මා හිංසි හිංසා නොකරේවා. මා මන් හිංසි දිපාදකෝ. මන් මට දිපාදකෝ පා දෙකක් ඇති සත්වයෙක් මා හිංසි හිංසා නොකරේවා. මා මං චතුප්ප දෝ හිංසි. මන් මට චතුප්පදෝ සතරපා ඇති සත්වයෙක් මා හිංසි හිංසා නොකරේවා. සතරපා ඇති ඇත්තා වූ සත්වයෙක් මා නොපලාවා. මා මං හිංසි බහුප්පදෝ. මං මට බහුප්පදෝ බොහෝපා ඇති සත්වයෙක් මා හිංසි හිංසා නොකරේවා. සබ්බේ සත්තා සියලු සත්වයෝ, සබ්බේ පානා සියලු ප්‍රාණීහු, සබ්බේ භූතා සියලු භූතයෝ කේවලා සම්පූර්ණයෙන් සබ්බේ සියල්ලෝ භද්‍රානි පස්සන්තු යහපත් කාරණයන් දකිත්වා. සබ්බේ සත්තා සියලු සත්වයෝ, සබ්බේ පානා සියලු ප්‍රාණීහු, සබ්බේ භූතා සියලු භූතයෝ කේවලා සම්පූර්ණයෙන් සබ්බේ සියල්ලෝ භද්‍රානි පස්සන්තු යහපත් කාරණයන් දකිත්වා. මා කංචි පාපමාගමා කිසිවෙකුට දුක් කරදර නොපැමිණේවා. මා කංචි පාපමාගමා කිසිම කෙනෙකුට කංචි මා පාපමාගමා කිසියම් කෙනෙකුට කිසියම්ම දුක් කරදරයක් නොපැමිණේවා. අපමානෝ බුද්ධෝ අප්‍රමාණ බුදුගුණයෙන්. අපමානෝ බුද්ධෝ බුදුගුණ පමණ නැත්තේ බුදුගුණ ප්‍රමාණ නැත. අපමානෝ ධම්මෝ දහම් ගුණ ප්‍රමාණ නැත, ධර්මයේ ගුණ ප්‍රමාණ නැත. අපමානෝ සංඝෝ සංඝයාගේ ගුණ ප්‍රමාණ නැත්තේය. පමානවන්තානි සිරින් සපානි අහි විච්චිකා සතපදි උන්නා නාභි සරභූ මූසිකා. සර්පවර්ගයෝ ගෝනුස්සෝ පත්තෑයෝ මකුළුවෝ සිකනල්ලු මීයෝ යන ගණන් කළ හැකි මුවන් කතා මේ රක්කා මා විසින් රක්ෂා කරන ලදි. පමානවන්තානි සිරින් සපානි අහිවිච්චිකා සතපදි උන්නා නාභි සරභූ මූසිකා. සර්පවර්ගයෝ ගෝනුස්සෝ පත්තෑයෝ මකුළුවෝ සිකනල්ලු මීයෝ යන ගණන් කළ හැකි මුවන් කතා මේ රක්කා මා විසින් රක්ෂා කරන ලදි. කතා මේ පරිත්තා මා විසින් හාත්පසින් පරිත්තා. පරිත්ත කියන පිරිත කියන එකෙත් අදහස හාත්පසින් රැකවරණය සලසනවා කියන එක. කතා මේ පරිත්තා කතා හාත්පසින් රක්ෂා කරන ලදි කියන අදහස. පරිත්ත කියන එකේ තේරුම හාත්පසින් ආරක්ෂා කිරීම නම්. එතකොට කතා මේ පරිත්තා කියන එකේ අදහස මේ මා විසින් පරිත්තා හාත්පසින් කතා ආරක්ෂා කරන ලද්දේ වේ කියන අදහස. පටික්ක මන්තු භූතානි අහිත අදහස් ඇති සත්වයෝ පහවෙත්වා. පටික්ක මන්තු භූතානි අයහපත් සිත් ඇති සත්වයෝ පහවෙත්වා. පටික්ක මන්තු පිටව පහවයෙත්වා. සෝහං නමෝ භගවතෝ ඒ මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි. සෝහං සෝ ඒ අහං මම නමෝ භගවතෝ ඒ මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි. අහං මම සෝ භගවතෝ ඒ භාග්‍යවතුන් වහන්සේට නමෝ නමස්කාර කරමි. ඒ විදිහට කියන්නටත් පුළුවන්. නමෝ සත්තානං සම්මා සම්බුද්ධානන්ති සත්බුදුරයන් වහන්සේලාට මම නමස්කාර කරමි. නමෝ සත්තානං සම්මා සම්බුද්ධානං ඉති සත්තානං සත්බුදුරජාණන් වහන්සේලාට නමෝ නමස්කාර කරමි. නමස්කාර කරමි නමස්කාර වේවා කියන අදහස. ඒ විදිහට තමයි කන්ද පිරිතේ තේරුම අපිට අර්ථය සාකච්ඡා කරන්නට තියෙන්නේ. ඔබට වැදගත් වෙන විශේෂ කරුණු විශේෂ අවස්ථාවන් සියල්ලක්ම අවබෝධ වෙන්නට ඇති කියලා අපි කල්පනා කරනවා. එසේනම්
මේ සූත්‍ර දේශනාව සජ්ජායනා කරමින් සජ්ජායනාවක් විදිහට අපි අර්ථ සහිතව දක්වන්නටත් බලාපොරොත්තු වෙනවා. එසේනම් අපි ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. කන්ද පිරිතෙහි අර්ථ දැන ගැනීම සඳහා නිර්මාණය කරන්නට යෙදුණු මේ පාඩමින් ඔබට තෙරුවන් සරණයි.